දැන් අපි කතා කරන්නේ 10 ශ්‍රේණියේ දහම් පාසල් පෙළ පොතේ 7 වෙනි පාඩමේ වැදගත්ම කරුණු ටිකක් හිටියේ. ඒ කියන්නේ මොනවාද? මේ පාඩමෙන් වාර විභාගයට හැදෙන ප්‍රශ්නයි. ඒවට උත්තර ටිකයි විතරක් ඉක්මනටම මතක් කරගමු. 7 වෙනි පාඩමේ මාතෘකාව තමයි වඩමු නිවන් මඟ කියන මාතෘකාව. ඊළඟට මේ පාඩමේ මුලින්ම අහන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මෙන්න මෙතන තියෙනවා. මොකද්ද? දුක නැති කිරීමේ මාර්ගය. බුද්ධාමයේ සඳහන් වෙන දුක නැති කර ගැනීමේ මාර්ගය මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඊළඟ වැදගත් ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම ධර්ම දේශනාව මොකද්ද කියලා අහන්න පුළුවන්. මොකද්ද බුදුහාමුදුරුවන්ගේ ප්‍රථම ධර්ම දේශනාව? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. හරි, ඒකත් මතක තියාගමු. ඊළඟට මේ බලන්නකෝ, මෙතන වචනයක් තියෙනවා මොකද්ද? මජ්ඣිමා පටිපදා කියලා. මේ වචනේ තේරුම අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අදහස තියෙන යෙදුම් දෙකක් ලියන්නත් එන්න පුළුවන්. එහෙම නැත්නම් තෝරන්න එන්න පුළුවන්. අපි බලමුකෝ මජ්ඣිමා පටිපදා කියන්නේ මොකද්ද කියලා. මොකද්ද? මැදුම් පිළිවෙත, එහෙම නැත්නම් මැදි පිළිවෙත කියලාත් කියනවා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලාත් කියනවා. ඔන්න මතක තියාගන්න මජ්ඣිමා පටිපදා. හරි. ඊළඟට ඔයාලට මතක ඇති අපි කලින් පාඩමකත් කතා කරානේ, බුදුහාඳුරු ඉන්දියාවේ පහළ වෙලා ඉන්න කාලේ මහණ බමුණු අන්ත දෙකක් අනුගමනය කළා. ඒ අන්ත දෙක මොකද්ද? කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය. ඒතකොට කාමසුකල්ලිකානු යෝගය කියන්නේ මොකද්ද? කාමසුකල්ලිකානු යෝගය කියන්නේ පස්කම් සුව සෙවීමම තමන්ගේ විමුක්තිය කරගෙන හිටපු අයට. එහි විමුක්තිය කරගෙන යෙදෙන යෙදීමට කියනවා, පිළිවෙතට කියනවා කාමසුකල්ලිකානු යෝගය කියලා. ඊළඟට අත්තකිලමතානු යෝගය කියන්නේ මොකද්ද? ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? අසීමිතව දුක් දෙනවා, ගොඩාක් දුක් දීලා විමුක්තිය ලැබීමට බලාපොරොත්තු වෙන අය තමයි අනුගමනය කරේ අත්තකිලමතානු යෝගය. හරි. එතකොට බුදුදහමේ අනුගමනය කරේ ওই දෙකද? නෑ, ওই දෙකෙන් එකක්වත් නෙවෙයි. ওই දෙකට මධ්‍යම මැදුම් පිළිවෙත, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. හා, දැන් ඔන්න මෙන්න මෙතන තියෙනවා සිවණ පිරිස. මේ තියෙන්නේ නම් කරන්න කිව්වොත් එහෙම ඔන්න ඔයාලට ආයෙ මතක් කරගන්න පුළුවන්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිස. එතකොට විමුක්තිය අනුගමන, මේ විමුක්තිය සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකද්ද? මේ සිවණ පිරිස, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස විමුක්තිය ලබා ගන්න, නිවන් අවබෝධ කරන්න අනුගමනය කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8කි. ඒවායින් දෙකක් තුනක් නම් කරන්න කියලා අහන්න පුළුවන්. නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් කරන්න කියන්නත් පුළුවන් නේ. එතකොට මොකද්ද උත්තරේ? අපි මතක් කරගමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා මෙතින්නේ, සම්මා කම්මන්ත, සම්මා ආජීව වායාම, සම්මා සති, සම්මා සමාධි. හරි. එතකොට මෙන්න මේවා අහන්න පුළුවන්. සම්මා කියන වචනේ තේරුම් දෙකක් කියන්න කියලා ලියන්න විභාගයට අහන්න කියන්න දෙවෙනි ලියන්න දෙ. එතන මොනවාද? සම්මා කියන වචනේ තේරුම් නිවැරදි, එහෙම නැත්නම් යහපත්. ඔන්න මතක තියාගන්න සම්මා කියන වචනේ. සම්මා කියන වචනේ, ඔව් සම්මා කියන වචනේ තේරුම් දෙක. හා, ඊළඟට මෙතෙන්ට යන සම්මා දිට්ඨි කියන මොකද්ද? නිවැරදි දැක්ම, යහපත් දැක්ම. ඒකත් හරි. ඊළඟට මෙන්න මෙතන වැදගත් කාරණයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම හමු වෙන්නේ සම්මා දිට්ඨි කියන මාර්ගාංගයේ. ඒක හරි. හැබැයි තව එකක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම අංගයකටම මුල් වන අංගය මොකක්ද කියලා ඇහුවොත් හොඳට මතක තියාගන්න. ඒත් සම්මා දිට්ඨියම තමයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි සම්මා දිට්ඨිය දෙආකාරයි, ඒ මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා, මේ තියෙන්නේ ලෞකික සම්මයක් දෘෂ්ටිය, ලෝකෝත්තර සම්මයක් දෘෂ්ටිය, සම්මා දිට්ඨිය. හරි. එතකොට ඒ දෙක මතක තියාගන්න. ඊළඟට අපි මෙතනින් පහළට යන ඔන්න වැරදි පිළිගැනීම් 10ක්. එහෙම නැත්තම් මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි 10ක් ගැන මෙතන කතා කරනවා. මේ බලන්න මෙන්න මෙතන උඩ තවත් එකක් තියෙනව නේද? මේ තියෙන්නේ මෙන්න මෙතන. මේ බලන්න කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ කර්ම විපාක පිළිබඳව වැරදි පිළිගැනීම්. මේ තියෙන්නේ මෙන්න මෙතන.
මෙන්න මෙතන. ලෞකික සම්මයක් දෘෂ්ටි යනු කර්මය පිළිබඳව නිවැරදි වැටහීමක් ඇතිකර ගැනීම. ඔන්න එතකොට කර්මය පිළිබඳව නිවැරදි වැටහීමක් ඇතිකර ගැනීමට තමයි කම්මස්සකතා සම්මා දිට්ඨි කියන්නේ. හරිද? හරි. ඊළඟට කර්මපාක පිළිබඳව වැරදි පිළිගැනීම් 10ක් තියෙනවා. ඒ 10 තමයි මේ මිත්‍යා දෘෂ්ටි කියන අයවට. සම්මයක් දෘෂ්ටියට විරුද්ධ පදේ තමයි මිත්‍යා දෘෂ්ටි. එතකොට මිත්‍යා දෘෂ්ටි 10 මෙන්න මෙතන තියෙනවා. මොනවා දේවා මිත්‍යා දෘෂ්ටි 10 කර්මය පිළිබඳ මිත්‍යා දෘෂ්ටි 10 දෙකක් තුනක් නම් කරන්න කියයිනේ. එතකොට මතක තියාගමු අපි මේ තියෙන අනිත් පැත්තේ තියෙනවා සම්මිය දෘෂ්ටිනේ. මේ තියෙන්නේ මේවල තියෙනවා නිවැරදි පැත්ත, මේ පැත්තේ තියෙන්නේ වැරදි. දාන විපාක නැත, යාග විපාක නැත, පූජාව මෙලෝ නැත, පරලෝ නැත, මවට සැලකීම විපාක නැත. මේ විදිහට කීය තියෙනවද? මෙන්න මේ 10 වල මතක තියාගන්න ඕනි. හරිද? එතකොට ඒවට විරුද්ධ පැත්ත තමයි සම්මිය දෘෂ්ටි 10 කියලා කියන්නේ. ඊළඟට ලෝකෝත්තර සම්මා දිට්ඨිය චතු සච්ච සම්මා දිට්ඨිය විදිහටත් හැඳින් වෙනවා. ඔන්න ඒක මතක තියාගන්න. ඊළඟට මෙන්න මෙතන මේ තියෙන චතු සච්ච සම්මා දිට්ඨිය මේ පහලින් දක්වලා තියෙනවා. ටික මතක තියාගන්න ඕනේ ඔයාලා. මෙන්න මේ ටික, මේ හතර. හරි. ඊළඟට මෙන්න මෙතන සම්මා සංකප්ප ගැන කතා කරනවා. දැන් මං සමහරට ඔයාලට මම මේ කතා කරපු ටික වේගි වැඩි නම් ඔයාලට නැවත වීඩියෝ නතර කරලා පොඩ්ඩක් අර ටික කියවලා ඉන්න උඩ ටික. දැන් මෙන්න මෙතන සම්මා සංකප්ප. ඒ කියන්නේ මොකද්ද තේරුම? නිවැරදි යහපත් සිතිවිලි. නිවැරදි සිතිවිලි, එහෙම නැත්නම් යහපත් සිතිවිලි. ඒවට කියනවා සම්මා සංකප්ප කියලා. සම්මා සංකප්ප ත්‍රිවිධාකාරයි. ඒ මොනවාද කියලා විභාගෙට අහයි. නම් කරන්න දෙයි. ඒතර මතක තියාගන්න ඕනි. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඊළඟට නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මොනවද? පංචකාමයෙන් ඈත් වී නිස්කාමී වීමි සිතිවිලි. වැඩිමිට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. ඊළඟට අව්‍යාපාද, ව්‍යාපාද කියන්නේ තරහවනේ අපි දන්නවනේ. අව්‍යාපාද කියන්නේ මෛත්‍රී සහගත සිතිවිලි වැඩි වීම. ඊළඟට අවිහිංසා නෙක්ඛම්ම කියන්නේ හිංසා කිරීමෙන් ඇත්වීමේ කරුණා සහගත සිතිවිලි වැඩිමර කියනවා අවිහිංසා සංකප්ප කියලා. ඔන්න අපි සම්මා සංකප්ප ගැන කතා කරලා දැන් කතා කරන්නේ සම්මා වාචා. අපි දන්නවනේ වාචා ගැන වචනේනේ. සම්මා කියන්නේ නිවැරදි යහපත්. ඒතකොට නිවැරදි යහපත් වචන භාවිතයට කියනවා සම්මා වාචා කියලා. සම්මා වාචා කියන්නේ මොනවාද? මෙන්න මේ කියන වැරදි වලින් ඈත් වෙන්න ඕන. විභාගයට අහන්න පුළුවන් වචනෙන් සිදුවන වැරදි හතර අහන්න පුළුවන්. ඒතකොට මොනවාද? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මෙන්න මෙතන තියෙන්නේ මේ මුසාවාද කියන්නේ අසත්‍ය බොරු. ඒවා කතා කරනවා නම් ඒකට කියනවා වැරදි වචනෙන් සිදුවන වැරැද්දක්. හරි. ඊළඟට පිසුනා වාච කියන්නේ කේලම් කීම. එතකොට මිනිස්සු සමගි කරන කතා කරන එක තමයි කරන්න ඕනි. කේලම් කීමෙන් ඈත් වෙලා, මුසාවාදයෙන් ඈත් වෙලා සත්‍ය කතා කරන්න ඕනේ. ඊළඟට පරුස වචනයෙන් වැළකීලා මිනිසුන්ගේ සිත් සතුරු වෙන, හිතරි දෙන්නේ නැති වචන කතා කරන්න ඕනේ. ඊළඟට ප්‍රලාප දෙයක වැඩ කර නැති දේවල් කතා කරන්නේ නැතුව අර්ථවත් දේවල් කතා කරන්න ඕනේ. මේ කියන්නේ වචනෙන් සිදුවන වැරදි වලින් ඈත් වෙලා කොහොමද සම්මා වාචාවෙන් තමගේ වචනේ භාවිතා කරන්න කියලා. ඊළඟට සම්මා කම්මන්ත කියන්නේ මොනවාද? සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි යහපත් ක්‍රියා. හරි, ඒක මතක තියාගන්න. සම්මා කම්මන්ත. එතකොට සම්මා කම්මන්ත ත්‍රිවිධාකාරයි මොනවද කියලා ඇහුවොත් ඒව හරිම ලේසි. පන්සිල් වල මුල් ශික්ෂාපද තුන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. මේ කියන වැරදි වලින් ඈත් වෙනවා නම් සම්මා කම්මන්ත කියලා කියනවා. හරි. එතකොට ඔන්න ඒ ටික. ඊළඟට සම්මා ආජීව කියන්නේ මොනවද? සම්මා ආජීව කියන්නේ නිවැරදි, එහෙම නැත්නම් යහපත් ජීවිකාව, ජීවත් වීම. යහපත්ව ජීවත් වෙනවා, ධාර්මික ජීවත් වෙනවාට කියනවා සම්මා ආජීව කියලා. පස් පව් නොකර ධාර්මිකව ජීවත් වෙනවා නම් සම්මා ආජීව කියලා කියනවා. ඊළඟට සම්මා වායාම. වායාම කියන වචනේ තේරුම මොකද්ද? උත්සාහය. සම්මා වායාම කියන්නේ එතකොට නිවැරදි යහපත් උත්සාහය. නිවැරදි යහපත් උත්සාහය සතර ආකාර. හරි ලේසි මතක තියාගන්න. මේ බලන්න කුසල් අකුසල් ගැන මතක තියාගන්න තියෙන්නේ මොනවද? උපන් අකුසල් ප්‍රහීන කරනවා. ඒ කියන්නේ කරපු පව් නැති කරලා දානවා කියන එක. ඊළඟට නූපන්න කුසල් කියන්නේ කරපු නැති. නූපන්න කුසල් අපි කරන්නේ නැහැ. ඒකට කියනවා නූපදවනවා. නූපන්න කුසල් නූපදවනවා. ඒකට උත්සාහ කරනවා. ඊළඟට උපන් කුසල් තියෙනවා නම් ඒවා හොඳයි නේ කුසල්. උපන් කුසල් කියන්නේ කරපු පිං. එතකොට ඒවා දියුණු කරන්න උත්සාහ කරනවා. නූපන් කුසල් කියන්නේ කරපු නැති කුසල්. මොකද කරන්නේ? කරන්න උත්සාහ කරනවා. උපදවන්න උත්සාහ කරනවා. අන්න ඒකට කියනවා මේ විදිහට මේ නූපන්
උපන් අකුසල් ප්‍රහිණ කිරීම, නූපන් අකුසල් නූපදවීම. උපන් කුසල් දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීමට. මෙන්න මේ කියන හතරාකාරයෙන් ගන්න උත්සාහයට කියනවා සම්මා වායාම කියලා. ඊළඟට සම්මා සති. සති කියන්නේ මොකද? සිහිය. සම්මා සති කියන්නේ නිවැරදි යහපත් සිහිය. එතකොට ඔන්න සතර සතිපට්ඨානේ නම් කරන්න කියලා කිව්වොත් මෙන්න මේවා තමයි. මොනවාද? කායानुපස්සනා. මෙතන ඔන්න මෙන්න මේ ටිකේ. හරි. කායानुපස්සනා, වේදනानुපස්සනා, චිත්තानुපස්සනා, ධම්මානුපස්සනා. හරි. එතකොට කායानुපස්සනාව කියන්නේ මොකද්ද? කායානුව සිහිය පිහිටුව ගැනීම. හරි. ලේසි වල පාඩම් කරලා ඇතිනේ. මම මේ වේගෙන් ඉක්මනට මතක් කරලා දෙනවා ඉක්මනට. හරි. වේදනानुපස්සනාව කියන්නේ වේදනාවනුව සිහිය පිහිටවනවා කියන එක. චිත්තानुපස්සනාව කියන්නේ සිතනුව සිහිය පිහිටවනවා කියන එක. ධම්මානුපස්සනාව කියන්නේ සිතිවිලි අනුව සිහිය පිහිටුවා ගැනීම. ඊළඟට සම්මා සමාධි. දැන් වීඩියෝ වේගෙ වැඩි නම් ඔයාලට තියෙන ඉතින් මේක එක පාරක් අහලා දෙවන පාර අහන්න, දෙවන පාර අහනකොට ඔයාලා මම ප්‍රශ්න අහනකොට මම උත්තර කියන්න ඉස්සෙල්ලා උත්තර කියන්න. එතකොට ඔයාලගේ දැනුම ගොඩක් වර්ධනය වෙනවා. දැන් අපි බලමු සම්මා සමාධි කියන්නේ මොකද්ද? සිතේ එකඟකම. නිවැරදි යහපත් සිතේ එකඟකම. වැරදි දේවල් වලට සිත එකඟ කරන එක නෙවෙයි. නිවැරදි යහපත් සිතේ එකඟකමට කියනවා සම්මා සමාධි කියලා. එතකොට මෙන්න ධ්‍යාන සතරක් ගැන කතා වෙනවා. ධ්‍යාන සතර තමයි ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ. ඒ ටික මතක තියාගන්න. ඊළඟට නීවරණ. නීවරණ කියන්නේ මොනවාද? නීවරණ ධර්ම කියන්නේ නිවනට බාධා කරන කෙලෙස්. එතකොට විභාගෙට අහන්න පුළුවන් නීවරණ නිවනට බාධා කරන කෙලෙස් හඳුනන්නේ මොන නමින්ද කියලා අහන්න පුළුවන්. එතකොට නීවරණ ධර්ම මතක තියාගන්න. නිවනට බාධා කරන කෙලෙස් හඳුනනවා නීවරණ ධර්ම කියලා. එතකොට ධ්‍යාන මගින් මොකද කරන්න කියලා අහන්න පුළුවන්. ධ්‍යාන මගින් කරන්නේ මොනවාද? ධ්‍යාන මගින් කරන්නේ తాවකාලිකව සිත පිරිසුදු වීමක්. ඔන්න මතක තියාගන්න. తాවකාලිකව සිත පිරිසුදු කිරීම. එහෙම නැත්තම් නීවරණ යටපත් කිරීම. හරි. නීවරණ ධර්ම පහකේ මොනවාද? මෙන්න තියෙනවා ඒ නීවරණ ධර්ම. කාම, ඡන්ද, පස්කම් සැපතර ඇති කැමැත්. ඊළඟට ව්‍යාපාද, ද්වේෂාගත සිතිවිලි. ඊළඟට තින මිද්ද සිතෙහි ඇති මෙලි බව, කම්මැලිකම. උද්දච්ච කුක්කුච්ච කියන්නේ නොසන්සුන්, පසුතැවිලි සිතිවිලි. විචිකිච්ඡා, මෙන්න මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන්නේ පංච නීවරණ. මේ නීවරණ මතක තියාගන්න ඕනේ විභාගෙට අහනවා. ඊළඟට අපි බලමු මෙන්න මෙතන වැදගත්ම කාරණයක් තියෙනවා. මොකද්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ත්‍රි ශික්ෂාවට බෙදුවා. ඔයාලට මතකද? දහම් පාසලේ වගේම 10 ශ්‍රේණි, 11 ශ්‍රේණි පෙළපොද්දිකේ පාසලේ මේවා කතා කරා. එතකොට මේ ටික ඔයාලට ඔන්න දැන් නැවත මතක් කරගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයටත් ඉතාම වැදගත්. පාසලේ 10 ශ්‍රේණි, 11 ශ්‍රේණි පෙළ පොත්වල විශේෂයෙන් වාර විභාගවලටත් ඉතාම වැදගත්. හරි. අපි මතක් කරගමු සීල ශික්ෂාව. අපි දන්නවා ත්‍රි ශික්ෂා නම් කරන්න කිව්වොත් සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. සීල ශික්ෂාවට අයත් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොන මාර්ගාංගද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුන තමයි සීල ශික්ෂාවට අයත් වෙන්නේ. හරිනේ. ඊළඟට සමාධි ශික්ෂාවට අයත් වෙන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග තුන තමයි සමාධි ශික්ෂාවට අයත් වෙන්නේ. ඊළඟට පඤ්ඤා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවට අයත් වෙන මොන මාර්ගාංගද? මාර්ගාංග දෙකයි. හරි, ලීසි මතක තියාගන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මේ අංග දෙක පඤ්ඤා ශික්ෂාවට තමයි අයත් වෙන්නේ. හරි. දැන් ඔන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රි ශික්ෂා ගැන කතා කරා. ඊළඟට නීවරණ ධර්ම ගැන කතා කරා. දැන් ඊළඟට පොඩි වැදගත් කාරණයක් තව මෙතන දිනවා. මේ බලන්න. අධිපඤ්ඤා ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ කොහොමද? අධිපඤ්ඤා දෙන්නේ. මෙන්න මෙතන දිනවා මේ බලන්න. අධිපඤ්ඤා ශික්ෂාව දැක්කද? මෙන්න මේ කියන අධිපඤ්ඤා ශික්ෂාව සම්පූර්ණ වෙන්න අවශ්‍ය මාර්ගාංග දෙක මොනවද කියලා අහන්න පුළුවන්. එකතු වෙන මාර්ගාංග දෙක මොනවද කියලා අහන්න පුළුවන්. මොකටද? අධිපඤ්ඤා ශික්ෂාව සම්පූර්ණ වෙන්න. අධිපඤ්ඤා ශික්ෂාව සම්පූර්ණ වෙන්න එකතු වෙන මාර්ගාංග දෙක තමයි මෙන්න මෙතන හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ. සම්මා ඥාන, සම්මා විමුක්ති. මේ සම්මා ඥාන, සම්මා විමුක්ති කියන අංග දෙක, අංග දෙකත් එකතු වෙලා රහත් වීමත් එක්ක අධිපඤ්ඤා ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ඔන්න ওই ටික හොඳට මතක තියාගන්න ඕනි. ඊළඟට මෙන්න මෙතන බලන්න. මේ රහත් බව දක්වා පිළිවෙත් පුරන ශ්‍රාවකයා අංග 8කින්ද රහතන් වහන්සේ ආර්ය අංග 10කින් මෙතනනේ. එතකොට රහ ඒ කියන්නේ 10 වෙන්නේ කොහොමද? මේ තියෙන්නේ අධිපඤ්ඤා කියන ශික්ෂාව සම්පූර්ණ වෙනවනේ. එතන අංග දෙකක් එකතු වෙනවනේ අලුතෙන්. මොනවාද?
සම්මාඥාන සම්මා විමුත්ති කියන දෙක. හරිද? එතකොට රහත් වුණාට පස්සේ තමයි රහතන් වහන්සේ තමයි මෙන්න මේ අංග 10කින් සමන්විත වෙන්නේ. මෙතන 16 එහෙම නෙවෙයි 10. 10කින් යුක්ත වෙන අංග 10කින් යුක්ත වෙනවා කියන එක. හරි. එහෙනම් ඔන්න ඒ පාඩමෙත් වැදගත්ම කරුණු ටික අපි කතා කරා. ඊළඟට අපි බලමු 8. මේ විදිහට පළමු, දෙවන, තුන්වන කියන වාර විභාගවලට වැදගත් වන සියලුම කරුණු ටික කෙටියෙන් මතක් කරගමු.